අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එහෙනම් ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියා නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නෑ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන්. රාශිචක්‍රයේ දසවන රාශිය ලග්නාධිපති සෙනසුරු ග්‍රහය, එහෙමත් නැත්නම් ශනි ග්‍රහය වූ මකර ලග්නය. මකර ලග්නෙමිනි ඔබට ආයුබෝවන්. ඉතින් මෙන්න මේ සුවිශේෂී 2024 වසරේ සැප්තැම්බර් මාසේ නැත්නම් 9 වන මාසය කොහොම වේවිද මකර ලග්න හිමිය ඔබට? ඉතින් මකර ලග්න හිමියන්ගේ මේ මාසේ ආරම්භ වන වෙලාවේ පිටි ග්‍රහ ගෝචර ගැන කතා කරොත් මේ මාසේ උදා වෙද්දිම ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය ඔබගේ දෙවෙනි භාවයේ වූ ධනස්ථානය තුළ වක්‍ර භාවයෙන් තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම තුන්වැන්න තුළ රාහු තැන්පත් වෙලා ඉද්දී පස්වැන තුළ ගුරු ග්‍රහයත් ඔන්න කුජ ග්‍රහය ඔබගේ හයවැන්නෙත්
බුධ ග්‍රහය ඔබගේ හත්වැන්නේත්, රවි ග්‍රහය ඔබගේ අටවැන්නේත්, සිකුරු කේතු සංයෝගය ඔබගේ නවවැනි භාවය තුලත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ මාසයේ ආරම්භයේදී මේ ග්‍රහ පීඨීම තිබ්බට මාසයේ මැද භාගකෙද්දී විශේෂිත ග්‍රහමාරු කීපයක් තුළ මේ ග්‍රහ හැසිරීම් රටාවටයක් වෙනස් වෙනවා. ඒක විශේෂයෙන් මේ විසිවින්ද වගේ වෙද්දී සෑහෙන දුරට ඔය ග්‍රහ රටා වෙනස් වීම සහ අර මාසයේ මුල් දින 20 තුළ තිබිච්ච හැසිරීම් රටාව ආත්පසින්ම වෙනස් විදිහ හැසිරීම් රටාවක් දක්වා වෙනස් වෙන්න ඉඩ කඩපතන නිසා අපි මුලින්ම මේ මාසයේ මුල් දින 20 ගැන විශේෂ වශයෙන්ම කතා කරොත්, ඔන්න මුලින්ම කියනවා මකර ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදය තුළ මේක මේ කලබල වෙන්න එපා, කල්පනාකාරී වෙන්න කියන දෙයක්. ඔබ රැකියා කරන ස්ථානයක් ගත්තොත්, ඔබ නැත්තම් ඔබ යම්කිසි ආකාරයකින් වැඩ කරන තැනක, ගොඩාක් දුරට ඔබව වැරදි දේවල් වලට පොළඹවන්න, වැරදි දේවල් වලට යම්කිසි ආකාරයකින් යොමු කරන්න, ඒ දේවල් වලට ඔබ හසු කරන්න නොයෙකුත් විදිහේ උපක්‍රම උගුල් ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ටිකක් ප්‍රවේසම් විය යුතුමයි. ඔගේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ එකට වැඩ කරන අය යම්කිසි ආකාර ඔබ තුල තියෙන යම්කිසි මේ කාර්ය කැපී පෙනෙන තත්ත්වය. මොකද මේ කාලේ තනතුරු ලාභ කියන එක මකර ලග්න හිමියන් ටිකක් තියෙන කාලයක්. ඒක නිසා ඔය තනතුරු වල සුදුසුකම් තුල ඔබව කැපී පෙනෙද්දී අන්න එකට වැඩ කරන අය සමහර අය ඒකට තියෙන ඊර්ෂ්‍යාව සහ ඔවුන්ට ඒදී අත්පත් කර ගැනීමේ තියෙන කැමැත්ත හේතු කොටගෙන ඔබව නොයෙකුත් නොයෙකුත් විදිහ වැරදි කරන්න, ඔබෙන් අඩුපාඩුකම් කරන්න, ඔබට උදව් වෙන්න උදව්වක් කරන්න යහපත් ලෙස එනවා කියලා පෙන්නලා ඔබට යම්කිසි ආකාරයෙන් ප්‍රශ්න ගැටලු ඇති කරන්න පෙළඹෙනවා. ඒ එක පැත්ත. ඉතින් ඒ පැත්තක ඔබ ගොඩාක් ප්‍රවේශම් කරන තමන්ගේ පාඩු වැඩ කරලා තමන් කරන වැඩ ගැන හොඳ කල්පනාකාරීව වැඩ කරන්න කාටවත් දීලා මේ වෙලාවේ ඔබේ වැඩ කරගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේක අවුල් කරනවමයි. අන්න ඒක නිසා මේ වෙලාවේ පුළුවන් තරම් තමා ගැන විශ්වාසය, තමා ගැන පමණක් කටයුතු කිරීම විශේෂයෙන් මකර ලග්නේ මියා අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. දෙවෙනි කාරණාව, දෙවෙනි පැත්ත, අනේ පැත්තෙන් මේ ඔබේ ඉහළ නිලධාරින්, උසස් නිලධාරින් ඔබගෙන් වැරදි ආකාරයේ ඵල ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙන අනේ උදෙසා ඔබව කොටු කර ගැනීම උදෙසා අන්න ඔබව වැරදි දේවල් වලට පටලලා අන්න ඔබව ඒ දෙයට ඔබ යම්කිසි ආකාරයකින් අපි කියන්නේ අබිය ගන්නලා ඒ දේවල් තුල අන්න ඔබව ඒ තැනට හිර කරලා ඒ තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගන්න ඔබව පොළඹවා ගන්න හේතු කරන උතර ගොඩාක් දුරට එතන නම් තියෙන්නේ ඔබගේ අර ඉහළ නිලධාරියා හෝ නිලධාරිනිය යම්කිසි ආකාරයෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙනවා නම් තමයි ගොඩාක් දුරට ඒ තත්ත්වය තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ තත්ත්වයන් තුළ ටිකක් ප්‍රවේශගෙන මොකද මේ කාල සීමාව තුළ ඔන්න එකතු වෙලා වැඩ කරමු, ඔයා දක්ෂයි අපි මෙහෙම කරමු, මට මීට වඩා ලාභ ඔයාට හරම් දෙන්න පුළුවන්, ඔන්න ඔය වගේ දේවල් නිතර හෙන තත්ත්වයක් තියෙනවා. ඒක සමහරට ඉහළගෙනුත් වෙන්න පුළුවන්, එකට වැඩ කරනගෙනුත් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නොකල වරදකට පාව බොන්නේ යම්කිසි පටලන්ඩ උත්සාහ දරන කාලයක්. හැබැයි මේ දේ තුළ බුද්ධිමත්ත කටයුතු කරන්න, මොකද ඒ දේවල් තුළ එතරම්ම ප්‍රබල හානියක් ඔබට කරගන්න හම්බෙන්නේ නැහැ ඔබ බුද්ධිමත්ත කටයුතු කළ. මොකද හේතුව මේ තත්ත්වයන් තුළ යම්කිසි සතුරුතා කරදරවලින් යම් තාක් දුරට ඔබට සහනයක් අත් කරගන්න හැකියාව පවතින කාල පරිච්ඡේදයන් නිසාවෙන්ම පුළුවන් තරම් ඔබ බුද්ධිමත්ත සහ කල්පනාකාරීව කටයුතු කරනවා වගේම කායිකවත් අමනාපකම් ඇති කරන කායිකවත් රණ්ඩු සරුවල් වෙන්න බහින් බස් වෙන්න යන්න එපා. තමන් තමන්ගේ පාඩු තමන්ගේ වැඩේ කරා හැමෝත් එක්කම hina වෙලා කතා බහ කරා එතනින් එහා දෙයක්. ඒ කියන්නේ අනවශ්‍ය ඇසුරුකමක් නැත්නම් අනවශ්‍ය කතා බහ වලට යනවා. මොකද ඔබ නොකියපු වචන ඔබ කිව්වා කියලා ඔන්න වෙනත් වෙනත් අයගේ කන් වලට යන්න. එහෙම කියලා ඔබගේ ඒ කියන අයගේ තියෙන හිත් බිඳින්ද, ඔබ ගැන තියෙන යම්කිසි ආකාරයකින් අර යහපත් සිතවිල්ල, යහපත් ප්‍රතිරූපය අනිත් අය කෙරෙහින් පළුදු කරන්ද නොයෙකුත් නොයෙකුත් විදිහේ උපායශීලී දේවල් උගුල් ඇට වෙන කාල පරිච්ඡේදය. ඒක නිසාවෙන්ම පුළුවන් තරම් මේ වෙලාව තමන්ගේ රාජකාරිය තමන්ගේ නිසි ආකාරයෙන් කළා. ඔන්න ඒ දේ තුළ කටයුතු කරා තමන්ගේ පාඩුවේ ගියා. අනවශ්‍ය බැඳීම්, අනවශ්‍ය සම්බන්ධතා, අනවශ්‍ය කතාබහ රැකියා කරන ස්ථාන තුළ අත්‍යවශ්‍ය නැතිම කාල පරිච්ඡේදය තමයි මකර ලග්න මෙන්න මේ ගෙවෙන්නේ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. රැකියාව තුළ යම්කිසි ආකාර ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙනවා. නැත්නම් මේ රැකියාව තුළ ඔබ යම් තාක් දුරට උසස් වීමක් හෝ හොඳ නිලයක් අරගෙන ඒ තියෙන පළපුරුද්ද හේතු කරගෙන වෙනත් රැකියාවක් මාරු වෙලා ටිකක් වැඩි පඩියකට යම්කිසි උසස් නිලයකට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා, රැකියාව හෝ මාරු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න මේ කාලේ ඉතා යහපත් ඒ ඉන්න තැනින් මාරු වෙන එක, නැත්නම් ඒ කියන්නේ ඒ එකම ආයතනයේ වෙන ස්ථානයකට මාරු වෙන. එහෙම නැත්නම් වෙනත් ආයතනයක මීට වඩා හොඳ තැනකට යන්න, හොඳ ගෙවන, හොඳ තනතුරක් ලැබෙන තැනකට යන්න. ඒ හැම දෙයකටම ඉතා යහපත් කාල පරිච්ඡේදය. මම කියන්නේ දැන් මේ කාලසීමා තුළ ඒ රැකියා කරන ස්ථානය තුළත් ගැටලු මතුවෙන නිසාවෙන් ඔබට හැකියාවක් තියෙන ඒ ගැන උත්සාහ කරන්න. මෙහෙමයි, හැබැයි රැකියාවක් ලැබෙනතුරු ඒ වගේ ඉල්ලුම ඒ දෙයකට යම්කිසි ආකාර ස්ථාවරත්වයක් ලැබෙනතුරු කොහෙත්ම රැකියාවෙන් අයින් වෙන්න එපා. ඔබ ඒවට ආයුධම් කරන්ඩ ඒ දේවල්ට ඉන්ටර්විව් ගිහිල්ලා ඒ දේවල් අන්න ඕකේ එක ලැබුණාට පස්සේ අයින් වෙන්න උත්සාහ කරන්න. මොකද මේ දැනට මේ රැකියා කරන ස්ථානය තුළ පොඩි පොඩි ගැටලු නිර්මාණය වීම ටිකක් ඉදිරියට පවතන නිසාවෙන්
පොඩක් ඒ තත්ත්වයන් තුළ ඔබට මේ වගේ දෙයක් ඉවක් දැනුණා යම් කිසි ආකාරයක ඔබට මේ වගේ දෙයක් මේ කියන දේ කාරණා තුළ මටත් මේව තත්ත්වයන් නම් පේන්න තියෙනවා වගේ හැඟීමක් ඔබට තියෙනවා නම් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කාලේ රැකියාව මාරු කරන්න. මොකද මේ රැකියාව මාරු කරන්න ඒ කියන්නේ ඉන්න තත්ත්වයට හොඳ මාරුවක් ගන්න හැකියාව පාදන්න. ඒ වගේ මේ රැකියාවල් අහිමි වෙලා ආදායම් තත්ත්වයන් යම් කිසි ආකාරයක නැතිව හිටිය මකර ලග්න හිමියන්ටත් ඔන්න උත්සාහ කරන මේ කාලේ අලුත් රැකියාවක් හොයාගන්න හැකියාව ප්‍රබල අන්දමින් පවතින එක නිසා පුළුවන් තරම් මේ කාලේ ඒ සඳහා උත්සාහ කරන. මොකද ආර්ථික මේ වශයෙන් දියුණුව සාර්ථකත්වය සලසා ගන්න මූලික අඩිතාලම යොදා ගන්න පුළුවන් හැකියාව පවතින යහපත් කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේද තුළ. මොකද මේ විශේෂයෙන්ම මේ ව්‍යාපාර කටයුතු කරන මකර ලග්නෙම නැත්නම් මේ කාල සීමා තුළ ඔය තරඟ ඔබ තුළ ව්‍යාපාර තුළ තරංකාරීත්වය තියෙන අයත් එක්ක එකට ගැටිලා ගැටලාගෙන මේ රණ්ඩු සරවලා ගහගෙන නෙමෙයි ව්‍යාපාරික වශයෙන් ගැටිලා ඔබට ඒ අය පසු කරමින් ඉදිරියට යන්න හැකියාව සාර්ථකත්වය ඇති කරගැනීමේ හැකියාවක් පවතිනවා. අනේක නිසා ඒ තත්ත්වයන් තුළ උත්සාහ උනන්දුවෙන් අලුත් දෙයක් ආරම්භ කරන්න ව්‍යාපාරයේ නව මූනවරකට ගෙනියන්න ව්‍යාපාරය දීප ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙන ඔන්න මේ කාලේ හොඳ කාලයක් යන අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරනත් හොඳයි. තියෙන ව්‍යාපාරය යම් කිසි ආකාරයකින් ටිකක් දියුණුවට පත් කරගන්නත් හොඳ කාලයක්. හැබැයි මේ පුංචි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා මේ කාල සීමා තුළ ඔබ ඔබගේ සේවක සේවිකාවන් යටහත්ව වැඩ කරන කියන ව්‍යාපාර ස්ථානය තුළ ඔවුන්ගෙන් ටික හොයලා බලන්න වෙනවා. මේ කාල සීමා තුළ ඔවුන් ටිකක් ඔය සෞඛ්‍යමය පිරිහින් වලට ලක් වෙන්න ඔවුන්ට අනතුරු සිදු වෙන්න හේතු කාරණා යදෙනවා. ඒ වගේම ඔය ඒ ඔබේ ව්‍යාපාර ස්ථාන තුළ යන්ත්‍ර සූත්‍ර වලට හානි කර දේවල් කැඩෙන බිඳෙන ඉති කරපවතිනවා. ඒ නිසා මේ කාලේ මොකද ඔවුන් ගැන නොතකා ඉන්න එපා කියන අදහස් කරන්න මේ වෙලාවේ පුළුවන් තරම් ඔවුන්ව මේ කාල සීමා තුළ ඒ තත්ත්වයන් තුළ හොඳට හොයලා බලලා ඔවුන්ට යම් කිසි ආකාරයක ඔබට කරන්න පුළුවන් දෙයක් කරනවා තරමට අන්න ඔබට ඔවුන්ගේ සහයත් වැඩිපුර ලැබෙනවා. මොකද හේතුව අනේ මට අමාරු වෙච්ච වෙලාවේ මෙයා මට මෙහෙම කරානේ මගේ ස්වාමියා මට මෙහෙම කළානේ අන්න ඒ හැඟීම තුළ ඔවුන් තව තමන්ගේ තැනක් වගේ හැඟිලා වැඩ කරාවේ. අන්න ඒක නිසා මේ වෙලාවේ ටිකක් ඔවුන් ගැනත් හොයලා බලන්න නිකන් ආවට ගියට අර දැක්ක ගාම මේ වැඩේ කරලා නැනේ කියලා කෑ ගහනවත් මේක කරන්නවත් මේ කියන්නේ මේ දේ කරන්න අර දේ කරන්න කියලා නෙමෙයි මොකද්ද මේ තියෙන ගැටලුව කියලා පොඩ්ඩක් හොයලා බලලා ඔවුන්ට තරමක් දුරට සංවේදී වෙන්න කියන එකයි අදහස් කරන්නේ. ඔබ යම් කිසි ආකාරයක හාම්පුතා තම ව්‍යාපාරේ නමුත් මේ වෙලාවේ පුළුවන් තරම් ඔබට සේවක සේවිකන්ගේ හොඳ වැඩක් ගන්න නම් ඔවුන්ගෙන් උපරිම සහයක් ගන්න නම් මේ වෙලාවේ ඔබ ඔවුන්ට පොඩ්ඩක් කතා කරන්න වෙනවා. ඔවුන්ට යම් කිසි ආකාරයක සංවේදී වෙන්න වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නත් ගැන කතා කරන්න පුද්ගලික කාරණා වුණත් කමක් නැහැ. සමහර කාලේ ගැටලුවක් තියෙනවා නම් පැත්තට කතා කරලා අහලා ඒ දේවල් උදව් කරන්න ඒ දේවල් මිදෙන්න. අන්න ඒ බැඳීම ඇති කර ගැනීම තුළ ඔබට සාර්ථකත්වය ළඟා කරගත හැකි. ඒක නිසා මේ වෙලාවේ පොඩ්ඩක් කරුණාවන්තව කටයුතු කරන්න. ඒ වගේම තව කාරණාවක් කියනවනම් මේ කාලේ විශේෂයෙන්ම ඔය මේ කාල සීමා තුළ පොදුවේ ගත්තම ව්‍යාපාර කළත් රැකියාව කළත් කුමන තත්ත්වයන් තුළ අධ්‍යාපනය හදාරන අය වුණත් මේ කාලයට ප්‍රවේශම් වෙන්න විශේෂයෙන්ම මේ පුරුෂ පාර්ශ්වයට ස්ත්‍රී පාර්ශ්වය නිසා ස්ත්‍රී පාර්ශ්වයට පුරුෂ පාර්ශ්වය නිසා ටිකක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න ප්‍රශ්න ගැටලු ඇති වෙන්න ඒවා සමාන නීතිමය ගැටලු වෙන්න නිකන් නමට හානි වෙන දේවල් සිද්ධ වෙන්න යම් කිසි ආකාරයේ මානසික වැදවට්ටන හේතු කාරණා සිද්ධ වෙන්න මේ කාල සීමා තුළ හේතු බලපානවා. ඒ නිසා පොඩ්ඩක් අන්න ඒ වගේ අයත් එක්ක වැඩ කරද්දී එකට වැඩ කරන්න වෙනවා. අපිට ඒවා මගහැරලා ඉන්න බෑ. මොකද මේ ලෝක යන විදිහට දැන් ගෑනු පිරිමි කියලා බෙද වෙනසක් නැහැ. හැමෝම එක එක ස්ථානවල ඒ සමතැන්වල ඉන්නවා. ඒ තැන්වලදී මේ වගේ ඒ හැමෝත් එක්කම වැඩ කරන්න සිද්ධ වෙනවා. වැඩ කරද්දී අපි රාජකාරිය ගැන විතරක් සත්තා කළ වැඩ කරොත් ඔය කියන අනවශ්‍ය ගැටලු එන්නේ නැහැනේ. අන්න ඒ නිසා අනවශ්‍ය ගැටලු නොවෙන්න ඔබ පුළුවන් තරම් බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ තියෙන සීමා තුළ පොඩ්ඩක් මේ හොඳට හිතර ගන්න මේ රැකියා කරන අය වුණත් ව්‍යාපාර කරන අය වුණත් පුංචි අතපසුවීමක් වීලා වෙලා ඔබ තුලින් යම්කිසි එක ටිකක් ලොකු ගැටලුවක් බවට පත් වෙන එකට පත්න. ඒක නිසා පුළුවන් තරම් මේ වෙලාවේ මනස ඒකාග්‍රතාවය මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න උත්සාහ කරන්න. පුංචි හෝ අතපසුවීමක් වෙන්න නොදී කල්පනාකාරීව සූක්ෂම සකසුරුවම වැඩ කරන්න වග බලාගෙන මකර ලග්නෙ මේවා මේ ටිකක් හයිලයිට් කරලාගෙන සමහර වෙලාවට අතර මකර ලග්නෙ මට පහුගිය කාට සාපේක්ෂව දැන් මම මුලින්දම කිව්වනේ දැන් මාස 7 30 කියනවා මේ කාලේ යහපත් කාල පරිච්ඡේදයක් ගෙවෙන්නේ. මොකද අවුරුදු 7ක් 7 මාස 30 ඒ රාශියක් ගෙවමින් ආවා. ඒක අන්තිම ටික යන්නේ. හැබැයි මේ අන්තිම ටිකත් අයහපත් නැහැ. ඉතින් හැබැයි ඔය තුල තියෙන පුංචි හෝ යම් කිසි ආකාර අසුභකාරී දෙයක් මම මතු කරලා හොයලා සූක්ෂම ඔබට කියන්න උත්සාහ කරන්නේ අපි මේ පුංචි අඩුපාඩුවත් වෙනස් කරගත්තොත් අපිට හොඳ තත්ත්වයකට එන්න පුළුවන්. ඒ නිසා මම වැඩිපුර මේ පලාපල කතරේදී පරිස්සම් වුණා. සුබ දේවල් කියනට වඩා ඔබට අනිවාර්යයෙන් මේ අසුභකාරී පුංචි දේපව උලුප්පලා පෙන්නන්න. මොකද එතකොට ඔබ ඒ දේ ගැන සැලකීමත් වෙලා මොකද කලින් දැනගන්න ඕනේ. දැනගැනීම තුළ සැලකීමත් වෙලා ඒ දේ වෙනස් කරන්න උත්සාහ කරන නිසා ඒක නිසා අන්න අර කියපු දේවල් පුංචි අතපසුවීමක්වත් ඔබ තුලින් වෙන්න ඉඩ දෙන්න එපා. කලබලකාරීත්වය චුට්ටක් අඩු කරගෙන කටයුතු කරන්න. අනිත් පැත්තෙන් තමයි මේ හදිස්සියේ අනවශ්‍ය වියදම් ඔබ කරනවා. කිසිම තේරුමක් නැති දේවල් වලට. කියන මේ වෙලාවේ අත්‍යවශ්‍ය දේවල් මේ අත්‍යවශ්‍ය වියදම් පැත්තකින් තියෙද්දී
ඔබ මේ කාල පරිච්ඡේද අනවශ්‍ය වියදම් කරන්න. ඔය නෑ සුකුරුත්තන් දේවල් මෙදි ගන්න ඇඳුම පැළඳුමක් ගන්න මොකක් හරි දෙයක් ගන්න මේ කාලේ අත්‍යවශ්‍යම භාණ්ඩයක් නෙමෙයි. නමුත් අර දැක්කහම අර ඒක ආස හිතෙනවා යම් කිසි ආකාරයෙන් අරමුණක් නෑ කොහොමද මේ දේවල් තුලින් ඒ යන වියදම් පාලනය කරගන්නේ කියලා. ඔහේ හම්බුණාද අතේ තියෙන සල්ලි සමහරට කරන්ට් බිල ගෙවන්න පුළුවන්. අතේ තියෙන සල්ලි වාහනේ ෆිනෑන්ස් එක දාන්න වෙන්න පුළුවන්. අතේ තියෙන සල්ලි බෝඩින් ෆීස් ගෙවන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ වලින් අර දැක්ක ගමන් හිත ඇදලා යන හිතා ගන්න බැරි විදිහට ආකර්ෂණය වෙන දේවල් මිලදී ගන්න පෙළඹෙනවා. අන්තිමට මොකද වෙන්නේ? අර ගිවි අර කරට තියෙන අත්‍යවශ්‍ය දේ දැන් කරන්න යද්දි අතේ මුදල් නැහැ. ඔළුව ගැත ගහගෙන ඔළුව බදාගෙන දොස් කියන දෛවයට මටත් බයිනෝ. අර හොඳයි කිව්වා අර මිනිස්සයා දැන් මාස ගණන් තිස්සේ මොන හොඳද කියලා. ඉතින් විහින්නේ කරගෙන තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඔබට පාලනයක් ඇතුව යන්න මේ කාලේ කියලා කියද්දි ගිහින් කිසි පාලන නැතුව කටයුතු කරනවා. අන්න ඒක නිසා පොඩ්ඩක් මේ කාලේ ප්‍රවේශම් කාර්යයේ කටයුතු කරන්න. මොකද ඒ වගේ දේවල් සඳහා යොමු වෙන්න තමන්ගේ ජීවිතේ විඳින්න හොඳ කාලයක් මේ ළඟ ළඟ මෙනවා. එතෙක් මේ අර අමාරුවෙන් අර සරල විදිහටම කිව්වොත් වැල් පාලමෙන් යන කාල පරිච්ඡේදය තුළ පුළුවන් තරම් ප්‍රවේශම් කාර්යය ඔබ යන්න. තව ටික දුරයි තියෙන්නේ ඔබට. මේ රට ගැන කියපු කාරණා නෙමෙයි ඔබ ගැන කියන්නේ. මේ ඔබේ ජීවිතය ගැන කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් මේ කාර්යය කල්පනාකාරීව කටයුතු කරන්ඩ අනවශ්‍ය දේවල් පුළුවන් තරම් කපා හැරලා අත්‍යවශ්‍ය දේ පමණක් කරලා පුළුවන් තරම් තමා තුළ සංයමයක් ඇති කරගන්න සොයන් පාලනයක් ඇති කරගන්න. එතකොට ගොඩාක් දුරට මකර ලග්න හිමියන්ට මේ කාලේ ආර්ථික මේ වශයෙන් ලැබීම හොඳයි. ව්‍යාපාර තුළ දියුණුවක් වෙනවා. ව්‍යාපාර තුළ ලාභත් වෙනවා. රැකී රක්ෂා තුළ පඩි වැඩි වෙනවා. අයි මං කියවට තනතුර වැඩි වෙනවා. අලුත් හොඳ පඩියක් හැම දෙන මාරු වෙන්න දීමනා ලැබෙන කාල පරිච්ඡේදය. කුමන හෝ තත්ත්වයන් තුළ ඔය මේ කාලේ විශේෂයෙන්ම ඔබට ඔය බාධා වෙවි තිබිච්ච මොකක් හරි මුදලක් දීමනාවක් හෝ වේවා කුමන හෝ තත්ත්වයන් තුළ අර මුදලක් ලැබෙන තියලා මේ ටික දවසක් තිස්සෙම එක ලැබෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් කොඩ කල් යනවා. අනේ ඒ වගේ දේවල් ලැබෙන කාල පරිච්ඡේදය. මේ නිසා ඒ දේවල් ලැබෙද්දී අර ඒව දැන් 100ක් ලැබෙද්දී 1000ක් වියදම් කරන්න බලාගෙන අනවශ්‍ය වියදම් කරන එක නෙමෙයි පුළුවන් තරම් බුද්ධිමත්ව මේ කාලේ වියදම් පස ගන්න. මොකද හේතුව මේ දේවල් මේ ටිකක් ආවේගශීලීව කියනකල ඔබට හිතෙයි. නෑ මම මේ හැමදේම කියන්නේ මේවා තුළ ඉතින් මම මකරලත් මෙහෙමයිකුත් නෙමෙයි. මට තියෙන්නේ මේ අහන අය මං ගැන විශ්වාස කළ මේ වැඩසටහන අහන අයට ජීවිතේ යම් කිසි දෙයක් දැනෙන්න අරින්න. ඒ දැනෙන්න හැරීම තුළ ඔබ පරිස්සම් වෙවි. ඔබ ජීවිතේ සාර්ථක කරගන්න. ඒකයි මගේ අරමුණ. ඉතින් මට වණීවි ඒකමක් නැහැ. මොකද මට මම බැනුම් අහලා හරි ඔබ ජීවිතේ කොට දාගන්න ඕන. ඒක මේ මගේ අරමුණ. මේ මගේ ව්‍යායාමය තුළ සාර්ථකත්වයක්. ඒකයි විය යුත්තේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනාකාරී කටයුතු කරන්න. පෞල් දෙත කුටුම්බ ජීවිතේ ගත්තොත් ඔන්න පෞල් තුළ නම් ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වෙන කාල පරිච්ඡේදයක්. මම කිව්වා මේ වෙලාව අනවශ්‍ය විදිහට විරුද්ධ ලිංගිකයන් නිසා ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් ඇති වෙද්දී පෞල් ජීවිතය තුළ ගැටලු මතුවෙන එක සාමාන්‍ය කාරණාවනේ. අර ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් විශේෂම විවාහක අයට මේ කාල සීමා තුළ පෞල් ජීවිතය තුළ පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න තරමක් දුරට ඔබ ගැන වැරදි වැටහිම් ඇති කරන ඔබේ සහකාරය සහකාරී සමහරට ඔබේ වැරද්ද කරලා නැහැ. නමුත් අර එහෙම්මෙන් කණින් කොණින් වැරදි වැරදි දේවල් ඔබ ගැන ආරංචි වෙනවා ඔබේ සහකාරයට සහකාරයට. ඒ වැරදි දේවල් සමාජගත කරනවා හිතාමතා සමහරු. අන්න ඒව හේතු කොටගෙන පොඩ්ඩක් ආරවුල් ඇති වෙනවා. ඒලට ඔබ කලබලකාරී වෙන්න එක නෙමෙයි. තමන්ගේ يعني අවංක භාවය එකපාර පෙන්වන්න උත්සාහ කරන්නත් යන්න බෑ මේකල. පුළුවන් තරම් ඉවසීමෙන් චුට්ටක් බලා ඉඳලා නිසි වෙලාවට ඒ දේවල් වලට උත්තර දෙන්න එක තමයි හොඳම දේ. ඒක නිසා මේ කාල සීමා තුළ ඔබ වැරදි වල පොළඹව ගන්න මිනිස්සු වෙවි. ඒ පොළඹව ගන්න ඇවිල්ලා ඒ දේවල් තුළ සාක්ෂි හදලා ගිහිල්ලා ඔබේ පෞ ජීවිතේට ගැටලුව තියෙන දේවල් ඇති කරાવි. ඔය ඒ තුළ ඒ ප්‍රශ්න ඇති වෙවි. හැබැයි ඒ දේවල් බුද්ධිමත් විසඳා ගන්න ඔබ දැන් දන්නවා කල්පනාකාරී වෙන්න. ඒ වගේ ප්‍රශ්න එද්දී එතනින් ඉවත් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේ ප්‍රශ්නයක් එද්දී ඔබේ සහකාරය සහකාරියට දැනුවත් කරලා තියන්න. මට මේ වගේ ප්‍රශ්න ඇති කරන්න හදනවා මොකක් හරි දෙයක් වෙන්න වගේ යන්නේ. ඒ වගේ හැමදේම දෙන්නට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් නම් අර වෙන්න කලින් හැමදේම දෙන්න කතා බහ වෙනවනම් ගොඩාක් දුරට ප්‍රශ්න දුර දිග යන්නේ. එතකොට ඒ වගේ තත්ත්වයක් එද්දි ඔබේ සහකාරය සහකාරියා දැනුවත්. එතකොට ඒ දේවල් අහද්දී ඔවුනුත් ඒක සමහර විනෝදෙන් බැහැර කරાવි. ඔබට සහාය වේවි ඒ දේවල් විසඳා ගන්න. අන්න එතකොට අනිත් අයගේ අරමුණු සැලසුම් සාක්ෂාත් කරන්න බැරි වෙනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් මේ වෙලාවේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ පෞල් ජීවිතවල ගොඩනගා ගත යුතුම වෙනවා. මොකක්ද ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාව කියන්නේ? හැම වෙලෙම තමන්ට තියෙන ගැටලුකාරී තත්ත්වයන් තමන්ගේ සහකාරයට තියෙන ගැටලුකාරී තත්ත්වයන් දෙන්න එක තුලත් සාකච්ඡා කරන්න. ප්‍රශ්නයක් වෙද්දී ඒ දේ ගැන ඉවක් දැනෙද්දී ඒ ගැන පොඩ්ඩක් දෙන්න එක කතා බහ කරන්න. අන්න එතකොට ඒ ප්‍රශ්න විසඳෙන්න මාර්ගත් ඔවුන්ගෙන් හෝ අය කියන්නේ ඔවුන්ගෙන් ලැබෙන්න දෙල තියෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න දෙන්න ඔබෙනුත් සහය ලැබෙන ඉඩ කරපදිනවා. ඒ දේ තුලත් දෙන්න බැඳීම තර වෙනවා. වගේම ප්‍රශ්න ඇති කරලා ඔබේ පෞද්ගලික ආරවුල් ඇති කරන්නත් බැරි වෙනවා. ඒක නිසා අන්න පොඩ්ඩක් බුද්ධිමත් වෙලා ඉන්න. මේ කාලේ ඔය ප්‍රශ්න ගැටළු හංගන් ඉන්න යන්න එපා. පුළුවන් තරම් ඒ දෙන්න සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. ඒ වගේ මේ කාලේ පරිච්ඡේද තුළ දරුවන් සම්බන්ධ කාරණා තුළ පොඩ්ඩක් දරුවන් ඔබගේ ඈත් වෙන්න බලන කාල පරිච්ඡේද. දරුවන් පොඩ්ඩක් හිතුවක්කාරී ලෙස
අකීකරුල සැසෙන්න කාලයක් වගේම අර ඈත්වීම කියන අදහස් කරන්න දරුවෝ ඔබත් එක්ක අමනාප වෙලා ඈත්වීමකටත් එහෙමත් දේවුත් තියෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා අර දරුවන් මොකරි කටයුත්තක් තුළ ඉගෙන ගන්න විදේශගත වෙන්න, රැකියාව සඳහා විදේශගත වෙන්න, නැත්නම් ඔබ ඉන්න ප්‍රදේශයෙන් පරිබාහිර පාසලකට යන්න, නැත්නම් පරිබාහිර රැකියාවකට යන්න, ඔවුන් නැත්නම් විවාහ වෙලා ඔබෙන් ඈත් වෙන්න, ඒ වගේ කාරණා අනුව මකර ලග්න හිමියන්ට මේ කාල සීමා තුළ දරුවන්ගේ සම්බන්ධ කාරණා තුළ ටිකක් හිත් රිදීමක් ඇති වෙන දරුවන්ගේ ඈත්වීමත් එක්ක, ඉතින් ඒ දේවල් ඒ කාරණා එක්ක අර සාර්ථකත්වද ඉදිරි අනාගතය උදෙසා දෙයක් කරන්න ඈත් වෙනවා නම් ඒ දේවල් තුළ සතුටක් නැති වෙන්න ඕනේ. ඒ දේවල් තුළ ඉදිරිය ගැන හිතලා ඒ දේ තුළ පාලනයක් වෙන්න ටිකක් සමහරකට ඔබත් එක්ක අමනාපකමක් ඇති කරගෙන ඈත් වෙනවා නම් අනේ දේවල් ඇති නොවෙන්න ඔබ බුද්ධිමත්ව වැඩ කරන්න උත්සාහ කරනවා. මේ කාලේ ඔය යම්කිසි ආකාරයකින් ඉඩකඩම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් පවුලේ ඇත් එක්ක සහෝදර සහෝදරයන් එක්ක පොඩ්ඩක් ඇති වෙන කාල පරිච්ඡේදයක්, පොඩ්ඩක් ඔය තමන්ගේ සහෝදර සහෝදරයන් අමනාප වෙන කාල පරිච්ඡේදයක් මේ කාලේ මකර ලග්න හිමියන්ට. එනිසා චූට්ටක් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න, ඒවා ඇති නොවෙන්න වග බලාගන්න, ඒ කියන දේවල් බොරු කරලා පෙන්නන. එතකොට හරි, හැබැයි මේ කාලේ අර පවුලෙන් හැම වෙලේම දායාද ධනය ලැබීමේ ඉඩකඩකුත් පවතිනවා. ඒ කියන්නේ ඉඩකලම් දීපොල උරුම වෙන තියෙන දේවල් ලැබෙනවා, මුදල් වශයෙන් ලැබෙන ඉඩකඩ පවතිනවා, නැත්නම් නිශ්චල චංචල දීපොල වාහන වලින් ලැබෙන්න කුමන හෝ තත්ත්වයන් තුළින් අර පවුලේ උරුමයකුත් ඔබට ලැබෙන කාල පරිච්ඡේදයක්. හැබැයි උරුමය ලැබීමත් හේතුවක් වෙන්න පුළුවන් අර සහෝදර සහෝදරන්ගේ අමනාපකම් ඇති වෙන්න. ඔබට වැඩිපුර හම්බුණා, යාළ රඩුවෙන් හම්බුනේ, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් සාමාන්‍ය පවුල් ජීවිත තුළ ඔවා තියෙන දේවල්, ඒ දේවල් දුරදිග නොයන්ද ඔබ ටිකක් බුද්ධිමත්ව වග බලා ගන්න. අධ්‍යාපනික වශයෙන් කාරණාගත කරලා අධ්‍යාපනික වශයෙන් නම් සාර්ථකත්වයේ අත්කර ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඔබගේ යම්සි ආකාරයකින් අධ්‍යාපනික නව ආරම්භමක් ඇති වෙන මාසයක්, අලුත් ඉලක්කයක් තුළ ඔන්න ඔබ ක්‍රියාත්මක වෙන කාලේ නම් බලාපොරොත්තු හිටියන ඔය යම්කිසි කෝස් එකක් මොකක් හරි කරන්න, නැත්නම් ඩිග්‍රියක් කරන්න, උපාධියක් කරන්න, නැත්නම් රැකියාවේ උසස් වීමක් සාමුණක් හරි කෝස් එකක් කරන්න, ඔන්න මේ කාලේ ඔබට දැන් මාසයක් දෙකක් තිස්සේම ඔක් කියනවා. ඔන්න මේ සැප්තැම්බර් මාසෙත් ඒ සඳහා උත්සාහ කරන්න හොඳ කාලය, යොමු වෙන හොඳ කාලය. මොකද ඒදී යොමු වීම තුළ ඔබ බලාපොරොත්තු වෙන තැනටත් වඩා ඉදිරියට යන්න ඔබට අධ්‍යාපනය ඔබට පිටුවහල් වෙනවා. මේ කාලේ වෙන විවිධ භාෂාවල් හදාරන අලුත් භාෂාවල් පරිහරණය කරන්න ඔබට හැකියාව ලැබෙන කාලයක් වගේ මේ දේවල් ඉගෙන ගන්නත් ඔබට ලැබෙන කාල පරිච්ඡේදය. ඉතින් භාෂා දැනුම වේ දියුණු වෙන කාල පරිච්ඡේදය. ඉතින් මේ කාලේ අධ්‍යාපන වශයෙන් යහපත් තියෙනවා. හැබැයි සමහරක් ඇඟදී ඔබේ හිතුවක්කාරී තීන්දුව తీරන කලබලකාරී තීන්දුව తీරන ඉඳ පුංචි පුංචි අතපසුවීම් නිසා පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වෙන් අධ්‍යාපන ජීවිතය ඇති වෙන තීරකට පාද නිසා පොඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න යන්න, මොකද විභාගවල ලියන්න ගියම අනවශ්‍ය කලබල හිමිට පොඩක් අඩු කරගෙන කල්පනාකාරීව හිත එකතැනක තියාගෙන දේවල් කරන්න උත්සාහ කරන. මොකද හිත මේ කාලේ එකතැනක නැති නිසාවෙන්ම චුටි චුටි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔය ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන කියන්න අමතකුණා. ඒක ගැන කතා කරමු මේ කාලේ සීමා තුළ. ආදරේ ප්‍රේමයේ කියන දේ නම් මේ කාලේ ඇත්තටම ටිකක් වස වගේ තත්ත්වයක් තියෙන්නේ. එනිසා චුට්ටක් ප්‍රවේශගෙන වස බොණ්ඩ යන්න එපා. දැන් පවත්තයන ආදර බැඳීම් තුළ ඒ දේවල් පවත්තයන උත්සාහ කරන්න. හැබැයි මේ කාලේ ඔබේ හිත එකතැනක නැහැ. සමහරක් කාලවලට ඔය දකින දකින ඒ දේවල් පස්සේ දුවන්න පටන් ගන්නවා. යම්කිසි ආකර්ෂ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩි වෙන කාල පරිච්ඡේද. يعني විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ඔබට නෙමෙයි, ඔබට ඔබතුලින් ඔවුන්ට ආකර්ෂණය වැඩි වෙනවා. යම්කිසි ආකාරයෙන් ඔවුන් පසුපස ඔබ යනවා. ඒ තත්ත්වයන් තුළ අර තියෙන බැඳීමත් කඩා කප්පල් වෙලා තාවකාලික බැඳීම් නිසා මානසික ගැටලු ඇති කරගෙන සමහර නමත් කැත කරගෙන ගැටලු ඇති කරගෙන ඉන්නකට පාද නිසා තියෙන දේ රැකගෙන ඉන්න උත්සාහ කරන. නැත්තම් මේ වෙලාවේ පුළුවන් තරම් නැති විදිහට මින්න උත්සාහ කරන තව චුට්ට දවසයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න මේ බැඳීම් කියන කාරණා තුළ. මොකද මේ කාලේ ටිකක් රාගද සිතුලි බහුල කාල පරිච්ඡේදයක්, ඒවට යම්කිසි ආකාරයකින් උත්තේජනත් සැපේන කාල පරිච්ඡේද, විශේෂයෙන් වයසට වඩා වැඩි ටිකක් වැඩි වයස් පරතරයක් තියෙන අයත් එක්ක ඒ විදිහ ආදර බැඳීම් සම්බන්ධතා ඇති කරගන්න හේතුකාරණ දෙන කාල පරිච්ඡේදය. ඒ නිසා බොහෝමයක් ප්‍රවේශම් වෙලා මකර ලග්න හිමියෝ කටයුතු කරන්න ඒ තත්ත්වයන් තුළ. ඒ වගේ මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරොත් සෞඛ්‍ය ගැන මේ කාලේ ටිකක් සැලකිලිමත් වෙන්න හේතු කාරණා වෙනවා. මොකද මේ රුධිරයේ විසවීම තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. සමහරට ඒක ආහාර විසවීම වෙන්න පුළුවන්. සමහරට ඖෂධ යම් කිසි ආකාරයෙන් විසවීම, නැත්නම් ඖෂධ මාත්‍රා වැරදිලා ගැනීම, ඔන්න ඔයගේ තත්ත්වෙන්. මොකද මේ ඖෂධ මාත්‍රා වැරදිලා කියන්නේ ඔන්න බෙහෙත් මොකක් හරි පුංචි අසනකට බෙහෙත් ගන්න යනවා. ඒ බෙහෙත් ප්‍රති කීපයක් තියෙනවා. එකක් තියෙනවා ප්‍රති දෙකක් ගන්න ඕන. තව එකක් තියෙනවා ප්‍රති එකක් ගන්න ඕන. ඔබට වැරදිලා ප්‍රති එකක් ගන්න ඕනෙන් දෙකක් ගන්න. ඒක අධි මාත්‍රාවක් වෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙලා අන්න එතකොට ඒවා දරා ගන්න අමාරු වෙනවා. සමහරට ඒවා ටිකක් බරපතල අසනීපතක් කරලා යනවා. සමහරක් කාලවලට ඔබ රෝහල් ගත වෙන්න බව ඉඩකඩ පදන ඒ සම්බන්ධ. ඒ නිසා මෙලේ ඖෂධ ගන්න ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඒ වගේ මේ කාල පරිච්ඡේද තුළ ටිකක් තමන්ගේ යම්කිසි ආකාරයකින් සෞඛ්‍ය ගැන එච්චරම සලකා බලන්න හැකියාවක් නැහැ. පුළුවන් තරම් කාර්යබහුල කාලයක් නිසා
ඒදවලට මගරන හෙම වෙන්ඩේ පමද මේ කාල්ටික සෞඛ්‍ය පිරිහිම ටික පෙන්නුම් කර නිසා විශේෂම ඔය රුදිරය සම්බන්ධ විසවීමේතු කරන දද කුෂ්ට ශරිරය හටගන්ඩ ඒවැටිකක් ශරීරය ව්‍යාප්ත වෙන් හේතුකාරණ යදෙන මකරලක් හිමියන්ගේ. තව පැත්තකෙන් මේ කාලේ පාදයාශ්‍රතව පොඩිපට අනතුර කරදර සිද්ධ වන්න අස්ේ බිනිීම් වගේ දේවල් ඇතිවන්න කොද සම්බන්ධ ගැටලු ඇතිවන්න හේතුකාරණ දෙන එනිසා චුට්ට ප්‍රවේශමෙන් එන්ට ඒවගේම බෙල්ලාශ්‍රත ඔය යමිසේ වායු ගෙඩියනවගෙන් ඒවගේ දේවල් එන්න එහෙම නැත්තං ඔය අයිඩින් උනතාව නිසා එන තත්ත්වයන් ඒවගේ තත්ත්වයන් පොඩක් ඇතිව නිටකට පවතිනවා. එනිසා චුට්ටක් මේ කාලේ ඒගැන සැලතේ මත්තේ වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය පරීක්ෂණ ටික සිදු කරලා ඒ තත්ත්වයන් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් වලක්වාගන්න උත්සාහ මොද මේ කාලේ බෙහෙත් ගත්තත් බෙහෙත් බොන්නේ ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් හම්බිලා බෙහෙත් ගන්නවා හැබැයි ඒව මග ඇරෙනවා. එහෙම වෙන්න දෙන්න එපා පුළුවන් තරම්. මොකද සෞඛ්‍ය තමා අංක එක මේ හැමදේම යහපත ලෙස පවත්වා ගන්න නම් සෞඛ්‍ය අංක එක ලෙස පවත්වා යා යුතුමයි. රැකියාව දියුණු කරගන්න හොඳින් ඉගෙන ගන්න පෞද්ගල ජීවිතය තුළ ඒ හැමදේම යම්කිසි සමබරතාවෙන් කරයන්ට ඔබට හැකියාව ඒකට සඳහා අර පාර හැදෙන ඔබේ සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කළොත් විතරයි. ඒ නිසා සෞඛ්‍ය ගැන කොටස් සැලකීමත් කටයුතු කරන වග බලා ගන්න කලබල වෙන්න එපා. යහපත් කාල පරිච්ඡේදයක් ගෙවෙන්නේ ලැබීම් මතින් හොඳයි. පහුගිය කාලට වඩා ටිකක් යම්කිසි සැහැල්ලුවක් හිතේ දැනෙනවා. යම්කිසි ආකාරයෙන් පොඩ්ඩක් විනෝදෙන් කටයුතු කරන කාල පරිච්ඡේද. හැබැයි මේ කියන සුළු සුළු දේවල් තුළ පොඩි පොඩි බාධා ගැටලු ඇති විය හැකි. ඒ දේවල් මගහරවා ගන්න හැටිත් මම වීඩියෝ අවසානයේ කියනවා. ඒ නිසා කලබල නොවි ඒ දේවල් කරලා ඔන්න ඔබ කොහොම හරි ජීවිතේ ගොඩ යන්න මේ සැප්තැම්බර් මාසේ පොඩි පොඩි තියෙන අඩු අසුබ දේවල් අයින් කරගෙන 100%ක් මේ සැප්තැම්බර් මාසේ සුබම සුබ මාසයක් කරගන්න ඔබ උත්සාහ කරන්න. කලබල යුතුනේ ඔබට ඒ හැකියාව තියෙනවා යමු ඉදිරියට. ඉතින් එහෙනම් අපි යොමුෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්නම් ඒ අසුභකාරී දේ සුබ කරගන්න විදිහ මේ මාසයේ සිරසිය සුබ කරගන්න කරන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න උත්සාහ සමහරකට විදේශගතවලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථානවලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ එක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. නේ මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාව තුළ ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණාත්වල ඕනම අසුබ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් කිව්වා ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙමෙයි මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධන අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමනට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන හින්දු අය එහෙම පූජාවක් තියන්න එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාවක්. ඒ නිසා වෙනත් ආගම කෙනෙක් වුණත් කමන්නේ ඔබට කරන්න හැකි නම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වති මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසීමතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවනම් ඒ කාලය යහපත්. මෙහෙමයි 3 වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් 3 වෙනිදා කරන එක හොඳයි. හැබැයි 2 වෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය 1 දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුබ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුබභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුවා. ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න තිබ්බ කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුබත්වයක් නැමේ මාස පෝය දිනේ හිඳයි ඒ දවස යොදාගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් 3 වෙනිදා හැකිනම් හොඳයි. නැත්තම් 2 වෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්න නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දී අර විශේෂයෙන්ම අර යන්න ඕන කාරණාව තමයි අ 3 වරක්
පිරිසිදු රෙදිකඩකින් පෙරාගත්ත පැන් යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට තුන්වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ නැහැ බෝධිය ආසන්නයට. නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ නැහැ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණමාල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක්, ඒ කියන්නේ ඒකට දික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන, ඒකෙන්ද නූල් පන්දුවක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් යන්න හැකිනම් ඖෂධ පූජාවත් යන්න. මේ විශේෂයෙන් මේ අසනීපය, ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා. විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල්, සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ 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 පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජා සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්, සුවඳ කොට්ට, කරද මුඟු, කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට අර සම්පූර්ණයෙන් දාන නෙමෙයි, හැකිනම් සම්පූර්ණයෙන් කරන්න, නැත්නම් ඒ දැල්ලන පහන් වලට එලඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දි පුළුවන් නම් එදා නිර්මාංශනන ඒ දවසේ මේ මේ මස්මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක. අර දැන් මස්මාංශ කන කෙනෙක් අර දවසක් මස්මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතුව මේ මස්මාංශ කන අය පවුකාරයෝ, මස්මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම්, ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසේ ඉඳන් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මං ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා, නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා, ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශ වෙලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා, කියන්නේ බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතාමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල්, පහන්, සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුනකට දාලා ගෙදරින් යද්දි පිරිසු රෙදිකඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදිකඩ තියලා ඒ රෙදිකඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරගෙන කිව්වා. ඒ දිග නූල් පන්දු තුන් පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කටවටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල් කඩන්න නැතුව එකම නූල් එකකින් ගැට ගැවුවා. ඊට පස්සේ ආය එහෙම අනිත් එකට ගෙනිච්චා. ඊළඟ තුන්වෙනි එකට ගෙනිච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල. එක කොනක් වෙනකන් විතර මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කාල තුනක් ප්‍රමාණවත් ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියලා තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා, ඒ සාමාන්‍ය පරිදි බෝධි පූජා කරන සියලු ගාතාවල් කියලා අන්තිමට තුන් වතාවක් බැගින් ඔබ කියන්න ඕන දසදිසාපිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත. දසදිසාපිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තම් මොකක් හරි බලන් කිව්වත් කමන්නේ නැත්තම් එමේ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණය කරපු එකක් ඔය ෆෝනේ හරි කමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදියට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ විදියට කියලා. ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරු ඒ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන්න ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබ ඒ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගන් සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න විදිහට යොමු කරලා ටික වෙලාවක් යද්දී ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට
ඔබ හිතන්න සියලු සත්‍ය දුක්කෙත්වා නීරෝගි වෙත්වා සූපත් වෙත්වා දුකින් මිදෙත්වා කිය කීප වතාවම් පුළුවන්න විසියෙක් වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඉරසේ අර පැන් කලේ බැගින් අරගෙන එක කලේ අර ඉතිබිසෝ ගාතාව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන්න වගේ වතුර කෝප්පෙකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධි වටේ කල තුන බෝධිය නැවුවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්ව දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීපවතාව ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි ගමන් නැද නිවසේ කරද්දී බෝධිය වටේ වට කීපයක් යනවා හැකියාවක් නැහැ නේ ඔබට බෝධි නැහැ නේ එහෙනම් ඔබ ඒ පැන් කලේ අතට අරගෙන ඔබ බෝධිය වටේ යනවා කියලා හිතාගන්න මේ ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන්නේ බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න කිසි ගැටලුවක් නැහැ බැරිම නම් සිංක් එකට වැක් කරුවොත් ගැටලුවක් නැහැ ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කල තුනි එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිහලා වතුර අරංගිය බෝතල හරි කමන්නේ පැන් අරංගිය බෝතල හරි කමන්නේ ඒක පුරවගෙන ගෙදර අරගෙන ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත්මදල මුණ හොදලා ඒ තියෙ සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව සල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුල ඔබගේ අර මාසය තුල ඒ දිනය තුල කරන කටයුතු සාර්ථක කරගෙන ඊට වගේම ඔබේ මානසික යම්කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුලම සියලුම කටයුතු තුල සාර්ථකත්වය ජයග්‍රහණය තුල ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්නත් හැකියි. මේ හැම දේ තුලම තියෙන හිත තුල ධනාත්මක භාවය ඇති කිරීම තුල අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම. මේකයි වැදගත් භාවය. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාවක් ජීවිතේට ඔබේ මනසට ගත හැකිද අතිශයින් බොහොම ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන්ම උදෑසන ආදිච්චකම රාත්‍රී නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුල නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන්න ඔබ හිතා ගන්න පෙරදී ඔබේ ධනාත්මකව ඇත්තේ. මේක මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වෙවි වෙනදේ. හිතා ගන්න බැරි වේවි ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වයේදී අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත්වේ. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වේවි. ඒක මම කියලා දන්නේ. ඔබ කරලා බලන්න මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගණන් තිස්සේ ජීවිතේ නරකම කාලදසාවක් කියන්නේ මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් වෙන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡය තුළ කටක ලග්න හිමියන්ට ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයක් තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුල චන්ද්‍රය ඉන්න තැන් අලනුවත් ඒ රාශියක ක්‍රියාත්මක වෙනවා. ඔය කුමන නරක කාල දශා ගෙවුවත් මුන දසාවල් ගෙවුවත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන්න. ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලනවා ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදාවන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකට කියලා sunrise කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදානේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා නේද? සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 ටයිප් කරලා සර්ච් කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකේ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරි ගලත් මේ වැඩසටහන හරි සැප්තැම්බර් පළවෙනිදා පහු වෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කෙසේ ගැටලුවන්නේ සැප්තැම්බර් මාසේ මැදින්දෙන් හරි පටන් ගන්න. ඊටස් ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවන්නේ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන
ඊට පැකරතර කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නාන්න අසනීපති නැහැ නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබ ඔබගේ ආගම දහම රටු වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගම රටු කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කරන්න. මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරන්න ඔබ කරන්න අවශ්‍ය නැහැ. සුදුහර කැකුළු හාලෙන් ගෙදර වෙන කෙනෙක් ලවා හරි කමක් නැහැ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත් සකස් කරගෙන ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට තියෙන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි, ගමනාගමන මෙපමණයි, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම් කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාකරලියන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒක ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් එනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතින් නොඋනත් බැහැර වෙන දේ කාරණාවකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම් කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අනේ එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට 90 අර සූර්ය උදාන වේලාව අපි දැනගත්තා. ඒ වේලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහර සූර්ය උදා වෙන වෙලාව පේන්නේ සමහර අය ගොඩ නැගිලි වල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වාචය. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවිය නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්ත වෙන. මොකද මේක විද්‍යාවන පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දෙවියෝ කියලා හැඳින්වීම වරදක් නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දෙවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා පුළුවන් නම් හත් වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්යදේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුළ, මං කරන ආදායම් මාර්ග තුළ, සාධාරණ ක්‍රමවේදයන් තුළ මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව, කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුළ, ඒ කරන දේ තුළ, නැත්නම් රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුළ අර තියෙන බාධාව කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුළ මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධක එල්ලෙන්න පුළුවන්. අන්න ඒ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන් ඇසර නොපෙනෙන ජීවිය, විශාල ජීවිය, නපුරු සතා, අහිංසක සතා, ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුළ ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක්, ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව දෙන මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මම කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක් පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවා වඩා හොඳයි. දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකියයි කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට, කන නැති කෙනෙකුට අසන්න සතුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට අහිංසක සතුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතර නිකන් පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන, අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියාව තුන. මොකද අපි විඳිනවා, විඳිනවානේ. අපි බඩගිනිනේ ඉන්නවා, බඩගිනිනේ දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගිනින් ඉන්නේ? අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වේල අන්න කුසල් වැඩි වීම. මේ ඉතාමත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම් කිසි ආකාරකින්
ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරාගන්න බැරිකම ආහාරම් වෙනකර දුන්න කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා ඔබ ඒ නිරාහාර වින්දීමේ ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් තියෙන නිසා ඒ දේ කරන්න වග බලා ගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයටත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජසිමත මහ සන්තයාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්පතින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන්න රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න භවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසර නුවන්ට බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ දිව සප්ස නුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්න ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක් කරදරයක් දුකක් දැනෙන වෛරයක් තරහක් දැන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේ. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වයේ වගේම ඔබට උත්තර නැති තැන්වල උත්තර ලැබේවි. වෛරය නැති වේවි, දුක නැති වේවි, ජීවිතයේ ප්‍රශ්නවල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි අනිකුත් ආගම්වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිවට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුළ කිසිම ආගමක නරකක් නැහැ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සුන් බෙදීම තුළ ඇති කරගන්න යම් කිසි නීති වේද ක්‍රමවේද තුළ ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එහෙනම් යහපත කරන්න අනිත් අය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න අසරණ දරුවෙක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ඔය මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලෙම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපිට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ජනක. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්නේ කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත් තේරන දාපවතින් ඔබ තුළමයි. ඒකෙන්ද කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙමනොත් තමයි අර කිව්වා වගේ සිහින නැති වෙන්නේ. සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙමනොත් කවදක්වත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වග බලා ගන්න. ඔබට ජීවිතේ දිනන්න හැකියාව පතුනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතුනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසයක් කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.